අපි ඉදිරි මාස 10 ඇතුළතදී මේ රටේ ඉතිහාසය නිර්මාණය වන පළවෙනි මහජන ආණ්ඩුව ඉතිහාසයේ අපි දකින පළවෙනි ජනතාවගේ ජනාධිපතිවරයා ලබන අවුරුද්දේ ඔක්තෝබර් 17 වෙනකොට අපි නිර්මාණය කරගන්නවා ඒ ඡන්දය රනිල් වික්‍රමසිංහ දෙනවද නැද්ද කියන එක වැඩක් නැහැ අයව පටන් ගන්නකොට කිව්වා ලබන අවුරුද්දේ ජනාධිපතිවරයා තියෙනවා කියලා රනිල් එක කියන්න ඕනේ මේ රටේ ව්‍යවස්ථාවෙන් දින නියම කරලා තිනවා ජනාධිපති වන්නේට ඒක රනිල්ගේ කැමැත්ත අකමැත්ත නෙමෙයි ඔය ඔක්තෝබර් 17 වෙනකන් ඉන්න ඕනේත් නැහැ ඔක්තෝබර් 10 12 වෙනකොට ඒ තීරණාත්මක ජනාධිපති වර්ණ අවසන් වෙනවා පළවෙනි මෙහෙයුම ඒ දෙවෙනි මෙහෙයුම තමයි දැන් සිට ආරම්භ වෙන්නේ මේ බංකොලොත් කළ තියෙන රට විනාශ කළ තියෙන රට ගොඩ නැගීමේ දවන්ත මෙහෙයුම මං හිතන්නේ මෙතන ඉන්න ඔබට මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනේ ඇයි කියන එක යලි යලි කතා කරන්න ඕනේ නැහැ කඩේට ගිහිල්ලා බඩුවක් ගන්නකොට අපි කාටවත් දැනෙනවා මේ දේශපාලනය වෙනස් කරන්න ඕනේ මහජනතාවගේ ඡන්දෙන් ගිහිල්ලා අති සුකෝභෝගී වරප්‍රසාද භුක්ති විඳින රෝහිතල ඇතුළු කණ්ඩායම දිහා බැලුවට පස්සේ ඔබට හිතෙනවා දේශපාලනය වෙනස් කරන්න ඕනේ දරුවෙක් ඉල්ලන ඇඳුමක් දරුවෙක් ඉල්ලන කෑමක් දරුවෙක් ආස ගමනක් බිමනක් දරුවෙක් ආස සෙල්ලම් බඩුවක් අරන් දෙන්න බැරි වෙලා ඔබ පසුතැවිලි වෙනකොට ඔබට දැනෙනවා දේශපාලනය වෙනස් කරන්න ඕනේ කියලා මේ මොකකින්වත් හිතුන්නේ නැත්තම් දවල්ට රෑට මේ රූපවාහිනී නාලිකාවල විකාශය වෙන ප්‍රවෘත්ති බලලා මේ දවස්වල පාර්ලිමේන්තුව දිහා බැලුවට පස්සේ ඒ පාර්ලිමේන්තුවේ සජිත් දතන නේද ඩෙංගා නාඩගම බැලුවට පස්සේ ඔබට හිතෙනවා මේක කොහොම හරි කමර වෙනස් කරන්න ඕනේ කියලා දැන් අපි ඉන්නේ අයවැය විවාදයක් මැද්දේ රටේ තියෙන ප්‍රශ්නය අති බරපතලයි ඒක අර්බුදයක් එය දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික අර්බුදයක් අර්බුදයේ දිගපල්ල කොච්චරද කියලා කෙටියෙන් කිව්වොත් ගිය අවුරුද්ද අවසාන වෙනකොට රටේ දළ ජාතික නිෂ්පාදිතය වගේ 128ක් ණය ප්‍රමාණය සාමාන්‍යයෙන් කියනවා දියුණු වෙමින් පවතින රටවල ඇවරේජ් එක හැටියට ණය ප්‍රමාණය තියෙන්නේ 65යි කියලා ඉන්දියාව 55යි ඉන්දුනීසියාව 54යි තායිලන්ත 44යි අපේ ගිය අවුරුද්ද අවසානයේ 128යි ඒ කියන්නේ අවුරුද්දක් මේ රටේ ජනතාව මහන්සිලා කරන සියලු නිෂ්පාදන එකතු වන වඩා වැඩි රටේ ණය ප්‍රමාණය. ඊතරම් බරපතල අර්බුදයක් තියෙනකොට අද පාර්ලිමේන්තුවේ වෙලාව ගන්නේ වෙලාව කන්නේ වැඩිපුර සාකච්ඡාවට ගන්නේ ඒකට අදාළ දේවල් නෙමෙයි. රටේ ප්‍රශ්නේ නෙමෙයි. අදත් මං හිතන්නේ සජිත් බබා මොන්ටිසෝරියක් කරගෙන යලි යලි පාර්ලිමේන්තුව. අන්න එහෙමයි. තමයි මේක වෙනස් කරන්න ඕනේ.